डॉक्टर अनुत्तरा एतुलु इंदिरा पिलिका बारे सभापति लंकाधर सूर्य दिशानायक महात्म्यु सिरु दिनागे अवसराय अद दिन निम श्रवणागारेट पेमीन अभी बलात् स्वभावे सेवे करण सियलुम महात्म्यान गेन्न अवसराय वैद्यवरुण गेन्न अवसराय इतामत्म रदगत दवसखेट मासालकनवा विशेषम पियुरुपिलिका रोगेन अभी कांतावन विशाल पिरिसकट अत्तवशेम मरणीय तत्वकट पत्वेन इतामत् कनगाटुदायक तत्वयक् हटियट हंदुन्वन्न पुलुवन् इतिन डॉक्टर कपिल प्रकाश कर पारिधि अभी रटे दत्तानुव सीयट पनास देकाक् इन्ने कांतावो मे रटे बहुतरयक् इन्ने कांतावो ඔබතුමියන් තමයි මේ රටේ බහුතරය මේ රටේ හඬත් විය යුත්තේ ඔබතුමියන් හැටියට මා දකිනවා එම නිසා විශේෂයෙන්ම හැම දවසකම පියුරු පිළිකාව හඳුනා ගන්න කාන්තාවෝ 15 දෙනෙක් පමණ ලංකාවේ ඉන්නවා ඒ වගේ පියුරු පිළිකාවෙන් නැති වෙන रोगी तुंदने हेमदाम रोगी तुंदने मे रटे नैतिवेन मेघ हितामत्म अशुभ तत्व ख्याट नादिन नमूत मे तत्व धनुवत्म विनाशंड विनस्करांड पूर्व ये निशा तमय अद अक्टोबर मासे प्यूर पिलिका मासे हटियट हंदुन्वा इंदिरा पिलिका बार अद मेतेंट पेमीन मे सियलुम कांतावन्न धनवत्करण्ये मुकद ये इतामत्म सिंपल इतामत्म सरल क्रमवेद मे सहोदरियान पिलिगत्तोत् मेक इतामत् इक्मन् इक्मन् तत्वेकिन् मेक होयागन्न पुलुवन् ए वगेम एकट पिलियम् युदण्डत् पुलुवन् एम निसा करुणा करला मे तत्वे तेरुम् अरगन विशेषम मेतन इन अम्मला सहोदरियान सीएल दिनाटम युतुगा मतना तमागे शरीर सौख्य आरक्षा करें मुकद ये शरीर सौख्य अहितकनो तवत् कीप दिनेटम पौले सामाजिक दरुआ इवागेम पियबरु अम्मला सेमियन इवन सीएल दिनाटम विशाल खड़ावेटी मगट मून दंड सिद्धवेन अपे पाउलटत ये खड़ावेटी अभी मून दुंडा एम निशा तमय ये मरणेन पशु तमय मे इंदिरा पिलिका कार्यभारे करांड मगे नोना आ करुजा सूर्य मेतुमा इंदिरा पिलिका कार्यभारे पटांगत्ते एम निशा मेक इतामत्म वेदगत कर्तव्य खेटियट दकिन विशेषम मेरटे सीएट पनस्थिन कांतावंट नोयकुत हिरीहर प्रश्नवट दिनेंदिन मूनदिंड सिद्धवेन इतिंग अभी कांता अभिवृद्धि मातृत्व कथा करण रटक हेटियट मम इतने भो सिद्धि अभीट दकिन अभीट अहेन ඒගෙන අපි කනගාට වෙනවා නමුත් කනගාට වුණාට මදි මම ඩොක්ටර් කපිරටත් කිය කී හිටියේ 152 ක ඉන්න කාන්තා පිරිසට කාන්තාවන්ගේ පැත්තෙන් බලලා කාන්තාවන්ගේ ඇස් දෙකෙන් බලලා මේ සෞඛ්‍ය සේවයත් වෙනස් වෙ යුතුයි සමහර වෙලාවට ඒ කාන්තාවන්ට විශේෂිත වූ ලබා දිය යුතු සේවාවන් සෞඛ්‍ය සේවා සේවයෙන් වෙන්නේ නැහැ अभी एव विनस्कर युतु इकने फीमेल कॉन्शियस्नेस अभी अपगे मानसिकत्वयत् अपि पिरिमिंग हेटियट देंग विनस्कर युतु मुकद
මේක තමයි අමාරුම දේ. විශේෂයෙන්ම දුවලා දෙන්නෙක් හා ශක්තිමත් කාන්තාවක් ඉන්න සිටින ස්වාමියෙක් හැටියට මට නිතරම මේක මතක් කරනවා. මට මේකෙන් ගැලවෙන්න විදිහක් නැහැ. දැන් මම එක උදාහරණයක් දෙන්නම්. මෙතුමිය අපේ නිවේදිකාව එතුමියගේ වැරද්දක් නෙවෙයි නේ ඒක මේ සංස්කෘතියෙන් එන දෙයක්. අපිව අපි ඔළුව වලට දාලා තියන්නේ ඒකයි. හැම සාර්ථක පිරිමේ පිටිපස්සේ පිටිපස්සේ කාන්තාවක් ඉන්නවා කියලා කිව්වද නැහැ. පිටිපස්සේ ඉන්න අවශ්‍ය නැහැ. සමගාමීව නැත්තම් ඉස්සරහ. ඉතින් නිරන්තරයෙන්ම මට මේ 150ට 50 කියන දේ මගේ ඔළුවට දානවා. ඒක ඇත්ත. මොකද කාන්තාවක් ඇත්ත වශයෙන් දෙවෙනි විය යුතු නෑ. බස් එකේ යන්න බෑ කාන්තාවකට. අන්ත අප්‍රමාණ හිරියර. ලිංගික අතවරකම්. මේ කාර්යාලවලත් මේ ලිංගික අතවරකම් වෙනවා. කටවහගෙන නිහඬව මේවා දරාගෙන ඉන්නවා. ගෙදරට බීලා ඇවිල්ලා බාරයවට ගහනවා. කටවහගෙන ඉන්නවා. දරාගෙන ඉන්නවා. ඇයි මේවා එළියට දාන්න බැරි නිසා. ඉතින් පැලැස්තර වගේ මේවා දැන් වහන්න බෑ. මේක අපි පිළිගත යුතුයි මේ සමාජයේ. තියෙන විශාල අඩුවක් හැටියට. පොලිසියකට ගියාම වැඩක් වෙන්නේ නැහැ. කම්ප්ලේන්ට් එකක් දාන්න බෑ. මොකද මුළු පොලිසියෙම 99.9% මින්නේ පිරිමි. කාන්තා යුනිට් එකක් කියලා තියෙනවා වැඩක් නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. කාන්තාවන්ගේ හිංසනයකට කිසිම පිළිවෙතක් සුළු දේවල් කරන්න පුළුවන්. බරපතල ලෙස ප්‍රහාරයක් එල්ල කරොත් අනිවාර්යයෙන්ම ඒකට කම්ප්ලේන්ට් එකක් දාලා ඉන්කුවරි එකක් හැබැයි ගොඩක් දේවල් ඕගොල්ලන් දන්නවා. ඕගොල්ලන් මේක දවසින් දවස විඳිනවා. ඉතින් මේ අපි කියන්නේ සිංහල බෞද්ධ මාතෘත්වය තියෙන රටක් කියලා. මාතෘත්වය ඉහළින්ම අපි තියනවා. නමුත් අපගේ සෞඛ්‍ය සේවයත් අපි අධ්‍යාපන සේවයත් අපි විශේෂයෙන්ම කාන්තාවන්ගේ පැත්තට දැන් පත්වීම් දෙනකොට අපි විද්‍යාපීඨ පත්වීම් දුන්නා මාස 4කට ඉස්සෙල්ලා 730කට. ඒ 730න් මම හිතන්නේ 600 ගණන් කාන්තාවෝ. විශාල ජයග්‍රහණයක්. ඕගොල්ලන් සතුටු වෙ යුතුයි. මොකද එක්සෑම්ස් වලින් විභාග වලින් වැඩි ලකුණු අරගෙන ඒ පුංචි කෙල්ලෝ සාර්ථකව කපන්න බෑ ඒගොල්ලන්. මොකද එක්සෑම් එකෙන් උට්ටෙනවා. එක්සෑම් නැත්තම් කපයි. එක්සෑම් එක නිසා විභාගය නිසා විභාග උසස් ලෙස ලකුණු ගන්න නිසා ඒගොල්ලන්ට ඒ පත්වීම් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි හොඳ තත්ත්වය. හැම දෙයකටම නරක දෙයක් කියනකොට හොඳ දෙයක්ත් තියෙනවා. සෞඛ්‍ය සේවයේ මම ගොඩාක් අගය කරනවා. විශේෂයෙන්ම අපගේ තරුණ විශේෂඥ වෛද්‍යවරු ඉතාමත්ම කැපවීමෙන් පුදුමාකාර ලෙංගතුකමකින් ආදරයකින් ඉතාමත් අඩු පඩියකට අපගේ ඔවුන්ට විශේෂම රෝගීන්ට තිබෙන ආදරයට විශාල කැපකිරීමක් කරන සියලු දෙනාටම සියලුම වෛද්‍යවරුන්ට සියලුම හෙදියන්ට මාගේ ගෞරව ස්තුතිය මේ අවස්ථාවේ හදපතුලෙන්ම ප්‍රකාශ කරනවා. මොකද මම දන්නවා හෙදියනුත් මම ඉස්පිරිතාලවලට 10කට පමණ ගිහිල්ලා තියෙනවා. දැන් ඉතාමත්ම දුෂ්කර වාතාවරණයක වැඩ කරන්නේ මම කියන්න කනගාටුයි. ආණ්ඩුකාරවරේ කැටියට අපගේ හෙල්ත් සිස්ටම් එක විශාල පීඩනයකට ලක් වෙලා තියෙන්නේ. විශාල ස්ට්‍රෙස් එකකට ලක් වෙලා තියෙන්නේ. මක් නිසාද? ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබිලා නැති නිසා. අපි මේ තත්ත්වයෙන් කොහොම හරි ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්, මොකද මේක ජනතාවට අයිති රටක්. මේ රටේ ජනතාව තමයි රජවරු. මේ තමයි මේ රටේ ජනතාව, විශේෂයෙන්ම කාන්තාව. කාන්තාව තමයි මේ රටේ රජයවන් බිහි කරන්නේ, පාලකයෝ බිහි කරන්නේ. ඒ කාන්තාවගේ අභිවෘද්ධිය සඳහා
ඉදිරිපත් වෙන සැබෑවින්ම හදපතුලෙන් මේ වෙනස්කම් කරන අපිට දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි. කවුද එක කරන්න කියලා මම දන්නේ නැහැ. නමුත් මේ මෙන්ටැලිටි එකේ මානසිකත්වය අපිට අවශ්‍යයි. එම නිසා මේ ආණ්ඩුකාරවරයෙක් වශයෙන් නෙවෙයි මම කතා කරන්නේ අද විශේෂයෙන්ම පියුරු පිළිකාවකින් පවුලේ සමාජිකයෙක් නැති වුණු පුද්ගලයෙක් හැටියට මම කතා කරන්නේ අපි පවුලක් හැටියට විශාල වේදනාවකට අවුරුදු 40ක් කියන්නේ ඇත්ත වශයෙන් නැති වෙන්න වයසක් නෙවෙයි දීප්තිමත් හොඳ අනාගතයක් තිබ්බ තරුණයක් කාන්තාවක් හොඳ මිනිස්සෙක් අපිට නැති වුණා ලංකාට සහෝදරියක් නැති වුණා කරු ජයසූරිය මැතිතුමාට දුවෙක් නැති වුණා ඉතින් මේක කවදාවත් තමුන්නාන්සලාගේ මේ අම්මලාගේ සහෝදරියන්ගේ පවුල් වලට නොවෙන්න නොවිය යුතුයි කියන පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මේ වැඩමුළුව අපි කරන්නේ නමුත් ඒකේ භාගයක්ම හරියටම එකේ පංගුවක්ම ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ ඕගොල්ලන්ගේ ශරීරය සෞඛ්‍ය තත්ත්වය බලා ගන්න එක මොකද ඉතාමත් සරල සියුම් දේවල් වලින් මේක වළක්වන්න පුළුවන් එමෙ නිසා ලංකා ජයසූරිය මැතිණිය ඇතුළු සියලු දෙනාටම අද පැමිණ මේක සාර්ථක කර ගැනීමට සහභාගී වූ තමුන්නාන්සල සියලු දෙනාටම මගේ ගෞරවය ප්‍රකාශ කරමින් එතන ඉන්න සියලු දෙනාටම සුභම සුභ අනාගතයක් පතමින් මානි හඬ වෙනවා බොහෝම ස්තුතියි